மேவேலாவே பிரமிழ் தமாய். අප විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37යි. ඩොලර් බිලියන 10ක් ද්වීපාර්ශ්වික ණය. ඩොලර් බිලියන 11.7ක් බහුපාර්ශ්වික ණය. ඩොලර් බිලියන 14ක වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5ක් ස්වෛරි බැඳුම් කර. ප්‍රතිව්‍යවගත කිරීම අසීරු ව්‍යායාමයක්. නිල ද්වීපාර්ශ්වික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුව කිසිවිටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. මේ යථාර්ථය නොදැන සමහර මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළේ නෑ කියා දොස් කියන. තවත් සමහරු කියන උන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් 50% කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. එවැනි ප්‍රකාශවලින් පෙනෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි. අපේ රටේ ණය ස්ථිරසරභාවයක් නොමැති බව IMF සංවිධානයේ අපට දැන්වේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නත් බොහෝ කාලයකට කලින්. ඒ වගේම IMF සංවිධානයේ අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටක වෙන අපේ නිල ණය හිමි කමිටුවේ සමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමගත් චීන එක්සිම් බැංකුව සමගත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශ්වයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශ්වයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි අප ඉදිරියේ තිබුණ දැවැන්ත අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්වන භූ දේශපාලනික ප්‍රවණතා මැද්දේ. ඒක හරියට වෙස් නැටුමයි වගඩි වන්නමයි දෙකම එක විදියට කරන්ට යනවා වගේ. ඒ දෙකම කරන්ට බැරි වැඩක් අපි කරා. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. පොලි අනුපාතය 2.1% ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්න අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. අපේ ණය ගෙවා අවසන් කළ යුත්තේ 2043 වසරේදී. ණය ගෙවීමේදී මූලික මුදල නෙමෙයි අපිට ගෙවන් තියෙන පොලියෙන් ඩොලර් බිලියන 5ක් අපිට ඉතුරු කර ගන්න පුළුවන්. ණය ප්‍රතිවගත්කඩ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව බහුපාර්ශ්වීය ණය මේ වැඩපිළිවෙලට අදාළ නැහැ. ඇත්ත වශයෙන්ම බහුපාර්ශ්වීය ණය කොහෙවත් අඩු කරන්න යන්නේ ඒ IMF ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුවේ දීලා තියෙන ණය. ඊළඟට අපට ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 14.7ක් වූ වාණිජ ණය ප්‍රතිවගතකරණයේ සැලසුම් අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නැහැ. හැබැයි ඔබතුමන්ගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන ඔබතුමාවත් විනාශ කරන්න. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුල අප ණය ගත්ත බවකුත් කියනවා. කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නේ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒක මම දන්නේ දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. අපට දෝපාර්ශික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. ලක්මාතා අනුරුදායක වැල් පාර්ලිමේන් කෙසේ හෝ ගොඩ කරන්න බව ජනතාව ඉදිරියේ සප්ත කරමින් මම මේ අභියෝගය බාරගත්තා. ණය ප්‍රතිවගතකරණයේ පිළිබඳ සුභාරංචයේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන නිදහසක් නැතිමුණු පක්ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? මුණු වටේ කතාව නාට්‍යයේ ගෘෂා දරුවා වඩාගෙන වැල් පාර්ලිමේ යන්න තීරණය කරනවා. ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනෙක් ගෘෂාගෙන් මෙහෙම අහනවා, මැරෙන්න හදනවද? පේනවද එහෙල? ඈ දරුවන් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා. බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම, මං උන්නේම වැටෙයි කියලා. අපරාධේ. අන්න එහෙම කාලකන්දි සිතුවිලි තියෙන අය අදත් මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ රට වෙනුවෙන් ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා.
කාර්ය අසීරු බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. එක වෙලාවක ප්‍රකාශ කරා ලංකාව තමයි අනිත් රටවල් වලට වැඩි ඉතාමත්ම ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වුණේ. ඒක සත්‍යයෙන් තොරයි. ගානාව, ආජන්ටිනාව, එක්වඩෝරේ, බෙලීස්, මොංගෝලියා, බාබඩොස්, චැඩ් අපේ රටට පෙර සීමා සහිත කාලවකවානුවක් තුළ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න සමත් වුණා. හදිසියෙම පාර්ලිමේන්තු පක්ෂනායකින්ගේ රැස්වීමක් ඇදවල අදයි හෙටයි විවාදයකුත් කරනවයි කියලා ඔක්කොම සැලසුම් කරලා ඒක හිටි හැටියෙම ඊයේ දවසේ විඩ්‍රෝ කරේ. තවමත් අංග සම්පූර්ණ ගිවිසුමකට ප්‍රවේශ වෙලා නැහැ. ජාත්‍යන්තර බැඳුම් කර ණය හිමිකරුවන්ට යටත් වෙලා කටයුතු කරනවයි කියන එක අපිට මේ අවස්ථාවේ පේනවා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරු හිමියන් වෙත එක ප්‍රතිපත්තියකුත් මේ රටේ වැඩ කරන ජනතාවගේ පෙන්ෂන් ෆන්ඩ්ස් වලට පික් පොකට් ගසමින් මේ රටේ ජනතාවට වෙනස් ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ගානාවේ මොහමඩ් අමීන් අඩම් කියන මුදල් ඇමතිතුමා ඍජුවම ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් හෝල්ඩර්ස්ලා ඍජුවම කතා කරලා රට වෙනුවෙන් 137ක පමණ ණය අඩු කිරීමකට යොමු වෙන්න සිද්ධ වුණා. ඉතින් ඇත්ත වශයෙන්ම විදේශ සංචාර රසක නිරත වුණු ඔබතුමාට පුළුවන්කම තිබුණා මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් සමග ඍජුව කතා කරලා මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට අපේ රට වෙනුවෙන් වාසිදායක ගිවිසුමකට ප්‍රවේශ වෙන්න. මම අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් මන්දපෝෂණයේ වැඩිවීම සුබද අසුබද? රැකියා අහිමි වීම සුබද අසුබද? කරුණාකරලා එතුමාට උත්තර දෙන්න දැන් ඔබතුමාගේ ප්‍රශ්නවල දැන් ඔබතුමා දැන් විනාඩි 20ක් කතා කරා. කතානායකතුමාට පුදුම රුචිකත්වයක් තියෙනවනේ. මගේ මයික් එක ඔෆ් එකේ තියන්නේ ජනාධිපතිතුමාගේ මයික් එක ඔන් කරන්නේ. ඔබතුමා ඒක ගැන කතා කරන්නද? ඔබතුමා කතා කරන්න. අපෙන් ඇහුවා ප්‍රශ්නය මන්දපෝෂණය සුබද අසුබද? ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ. මම කියන්නේ මේ කරුණු ඔක්කොම දෙන්න හර්ෂඩිස්වෙලා මෑතුමයි කොමිටියට. එතන ඔයගොල්ලෝ ඔක්කොම සාකච්ඡා කරලා ඕන වார்த்தාවක් ලියන්න. ඔබතුමා හර්ෂඩිස්වෙලා මන්තුමාට ඉර්ෂ්‍යා කරනවද? එයා මේක කරන එක අකමැතිද? දැන් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කතාවක් කරන්නේ. අපි දෙපැත්තම එකඟයි හර්ෂඩිස්වෙලා මෑතුමයි කොමිටිය. නාලක ගොඩ හේවද දාන්න ඕනේ විපක්ෂ මේ උපදේශක හැටියට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.